අයිබෝන් වෙනදාට අපි ආදරය ගැන විවාහය ගැන ආදරණීය සම්බන්ධතා ගැන කතා කළාට අද කතා කරන්නේ ඒ මාතෘකාව ගැන නෙමෙයි. අද මාතෘකාවත් වක්‍රාකාරව ඒවාට සම්බන්ධ වුණාට අපි අද කතා කරන්න යන්නේ ඔබ හිතන්නේවත් නැති සුළු වෙනස්කම් කිහිපයක් කිරීමෙන් පමණක් වඩාත් ආකර්ෂණීය පුද්ගලයෙකු බවට පත්වන්නේ කෙසේද කියන කාරණය පිළිබඳවයි. අද මාතෘකාව දැක්ක ගමන් ඔයාට හිතෙන්නේ නැති කොහොමද අපි ඕනම කෙනෙක් ඉදිරියේ ආකර්ෂණීය ලෙස පෙනී සිටින්නේ කියලා. සමාජයේ ජීවත් වන අප සියලු දෙනා එක සමාන ආශාවන් තිබෙන අය නොවේ. අප ආකර්ෂණය වන පුද්ගලයන්ද එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වීමට හැකියාවක් තිබෙනවා. මතක් කර බලන්න, ඔබ ආකර්ෂණය වන පුද්ගලයන්ට ඔබේ යහළුවන් එහෙමත් නැත්නම් ඔබේ පවුලේ කවුරුන් හෝ එතරම් කැමැත්තක් හෝ ආකර්ෂණයක් නොදක්වන්න පුළුවන්. ඔබේ යහළුවන් ආකර්ෂණය වන පුද්ගලයන්ගේ එතරම් ආකර්ෂණීය බවක් ඔබට නොපෙනෙන්නත් පුළුවන්. ඉතින් මේ උදාහරණයෙන් ඔබට පැහැදිලි වෙනවා සියලු දෙනාම ඉදිරියේ ආකර්ෂණීය චරිතයක් වෙන එක ටිකක් අමාරු වැඩක් කියලා. නමුත් ඔබ දන්නවද, අපේ එදිනෙදා ජීවිතයේ ඉතා සුළු වෙනස්කම් කිහිපයක් කළ පමණින්ම සියල්ලන්ගේම ආකර්ෂණය ඔබට හිමි කරගත හැකි කියලා. අද අපි ආවේ ඔබත් සමග ඒ රහස් බෙදාගන්නයි. මේ වෙනකොට ඔයාලා දන්නවා වයිස් ඇඩ්වයිස් ලංකා යුටියුබ් චැනල් එක ඔයාලට අරගෙන ඉන්නේ යහපත් සතුටුදායක ජීවන සම්බන්ධතාවන් ආරම්භ කිරීම සහ සතුටින් ඔබේ ලැබැඳියන් සමග එම සම්බන්ධතා වර්ධනය කරගන්නේ කෙසේද යන කාරණා පිළිබඳව යන්න. ඉතින් ඔබේ ජීවිතයේ ගුණාත්මකභාවයේ ඉහළනම් වන මෙවැනි කරුණු දැනගන්න, ප්‍රායෝගිකව පුරුදු කරන්න වයිස් ඇඩ්වයිස් ලංකා යුටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. කෙනෙක් ආකර්ෂණීය වෙන්නේ බාහිර ස්වරූපයෙන් පමණක් නොවේ. බාහිර ස්වරූපය පිරිසිදු බව කියන දේත් වැදගත්. නමුත් ආකර්ෂණීය කෙනෙක් බවට පත්වීම ලස්සන කියන දේ තිබූ පමණින්ම කළ නොහැකියි. අන් අයගේ සිත් ඇදබැඳ තබා ගැනීමට ඕනෑම කෙනෙක්ට කළ හැකි දෙයක් තමයි තමන්ගේ ආකල්ප වෙනස් කර ගැනීම. ඉතින් මේ සුවිශේෂී ආකල්පීය වෙනස තමයි තමන්ගේ සතුටෙහි ගුණාත්මකභාවය වැඩි කර ගැනීම සහ තමන්ගේ ජීවිතයේ තෘප්තිමත් භාවය වැඩි කර ගැනීම. ඔව්, ඔබ සතුටින් සිටින විට මුළු ලෝකයම નિરાයාසයෙන්ම ඔබට ආකර්ෂණය වෙනවා. මොකද සතුටින් ආත්ම විශ්වාසයෙන් සිටින පුද්ගලයෙක්ට වඩා මේ ලෝකේ කිසිම කෙනෙක් ආකර්ෂණීය හෝ සරාගී වෙන්නේ නැහැ. බොහෝමයක් මනෝවිද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙන දෙයක් තමයි පුද්ගලයෙක්ගේ සතුටෙහි ප්‍රමාණය ඔහුගේ හෝ ඇයගේ ආකර්ෂණීය භාවය කෙරෙහි ඍජු බලපෑමක් සිදු කරන බව. 2013 වර්ෂයේදී කරන ලද ප්‍රධාන මනෝවිද්‍යාත්මක පර්යේෂණයකින් තහවුරු වුණා සතුට නැමැති හැඟීම් ප්‍රකාශනය වන අවස්ථාවේදී අදාළ පුද්ගලයාගේ ආකර්ෂණීය බව ඉතා ඉහළ අගයක් ගන්නා බවට. ඔබ පොඩ්ඩක් මතක් කරලා බලන්න, ඇත්තටම සතුටින් ඉන්න කෙනෙක් ඔබ අසල සිටි විට ඔබට කොහොමද ඒක දැනුනේ කියලා. එහෙම සතුටින් ඉන්න කෙනෙක්ගෙන් කිසියම් ශක්තියක් එහෙමත් නැත්නම් උද්‍යෝගී භාවයක් විහිදෙනවා. ඒ අයගේ නෙන ඒ පොසිටිව් වයිබ් එක නිසා එයාලවට ඉන්න අයගෙත් ස්ට්‍රෙස් එක ටිකක් රිලීස් වෙන්න ඒක උත්තේජකයක් වෙනවා. මේ පොසිටිව් එනර්ජි එක අන් අයටත් සම්ප්‍රේෂණය වෙන්නේ ඒ අදාළ පුද්ගලයා ඇත්තෙන්ම සතුටින් සිටින නිසා. පෘථග්ජන පුද්ගලයන් වශයෙන් අපි මොන තරාතිරම් වල හිටියත් අපි හැමෝටම ඕනේ අවසාන වශයෙන් සතුටෙන් ඉන්නයි. ඉතින් අපි මේ හැමෝම හොයන සතුට එහෙමත් නැත්නම් හැපිනස් එක කෙනෙක් ළඟා කරගෙන සතුටින් ඉන්නවා දැක්කම අපිත් ඔටෝමැටිකලි ඒ පුද්ගලයාට ආකර්ෂණය වෙනවා. ඔයා කැමති නිතරම මූණ ඉල්ලන් ඉන්න කෙනෙක් ඔයාවට ඉන්නවා දකින්නද, එහෙමත් නැත්නම් හරිම චියර්ෆුල් එක්කෙනෙක් හරි ඔයාගේවට ඉන්නවා දකින්නද? නිසැකවම ඔබ කැමති සතුටින් සහ උද්‍යෝගයෙන් ඉන්න කෙනෙක් ඔබවට පරිසරයේ ඉන්නවනම් සතුටින් ඉන්න පුද්ගලයෙක්ගෙන් දිස්වෙන්නේ හරිම තෘප්තිමත් සහ පොසිටිව් හැඟීම් සමුදායක්. ඔබත් මෙසේ සතුටින් දවස ගත කරන්න ගත්තම ඔබවට හෝ ඔබව මුණගැසෙන පුද්ගලයන් මෙසේ අවංකවම සතුටින් ඉන්න ඔබව දුටුවම විවිධ නිගමනවලට එළඹෙන්න පුළුවන්. එයාලට හිතෙනවා ඔයා විවෘත මනසක් තියෙන කෙනෙක් කියලා. ඒ වගේම ඔයා හරිම සුභවාදී සහ ගනුදෙනු කිරීමට පහසු කෙනෙක් කියලත් ඔයා ගැන ඔවුන් අදහසක් ගන්නවා. මේ විදිහට ඔයා ගැන ඇති කරගන්න ඉතාමත් හොඳ ප්‍රතිරූපය නිසා નિરાයාසයෙන්ම ඔවුන් හිතනවා ඔබ ආශ්‍රය කළොත් එයාලටත් සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා.
විශේෂයෙන්ම ඔයාගෙන් රේඩියේට් වෙන මේ සුභවාදී තරංග නිසා ඔයා පිළිබඳ සුභවාදී ආකල්පම තමයි ඔවුන්ට ඇතිවන්නේ. සරලවම ඔයා සතුටින් ඉන්න ඉන්න ඔයාගේ ආකර්ෂණීය බව වැඩි වෙනවා. ඒ වගේම තමයි එවිට ඔයා අවටින්න අයටත් මේකෙන් වක්‍රාකාරව වාසියක් සැලසෙනවා. ඔවුන්ටත් ඔබ නිසා උද්‍යෝගී හැඟීම් වැඩි වෙනවා. අවසාන වශයෙන් සතුටින් ඉන්න පුද්ගලයන් තමන් කොහොම කෙනෙක් වුණත්, තමන් උස වුණත් මිටි වුණත්, සුදු කෙනෙක් වුණත් කළු කෙනෙක් වුණත්, තමන් උගත් වුණත් නූගත් වුණත්, ලස්සන වුණත් කැත වුණත්, ඔවුන් තමන්ගේ විදිය කොහොම වුණත් තමන් තමන්ට ආදරය කරනවා, තමන්ගේ විදියට ආදරය කරනවා. අවංකවම සතුටින් ඉන්න අය තමන්ගේ තෘප්තිමත් භාවය හෝ සතුට වෙනත් අය තුළින් හොයන්නේ නැහැ. ඒක එයාලා ලබා ගන්නේ තමන් තුළින්මයි. ඒක තමයි එයාලගේ සුපර් පවර් එක. එහෙම සතුටින් ඉන්න උදවිය විශේෂයෙන්ම තමන්ගේ භෞතික හා මානසික තත්ත්වය ඒ තියෙන ආකාරයෙන්ම වැළඳ ගන්නවා. ඒකට සමාජයේ කාගෙවත් ඇප්‍රුවල් එකක් එයාලා හොයන්නේ නැහැ. හැබැයි අන්න ඒ නිසා තමයි අපි සෙල්ෆ් ලව් කියන සංකල්පය ගැන දිගින් දිගටම ඔබත් එක්ක කතා කරන්නේ. ඉතින් ඔබත් අද ඉඳන්ම තමන්ට ආදරය කරමින් මොන තත්ත්වයක් යටතේ වුවත් පුළුවන් උපරිමයෙන් සතුටින් ඉන්න උත්සාහ කරන්න. කාලයත් සමග ඔබට නොදැනුවත්වම හැම දෙයක් තුළින්ම ඔබට සතුට වන්න දෙයක් හමු වේවි. හරි, අපි දැන් ඔබට කියලා දුන්නා ආකර්ෂණීය බව ඇති කරගන්න සතුටින් ඉන්න එක කොයිතරම්නම් වටිනවද කියලා. ඉතින් දැන් අපි බලමු ඔබේ ආකර්ෂණීය බව තවත් වැඩි කරගන්න ඔබට කළ හැකි සුළු චර්යාත්මක වෙනස්කම් කිහිපයක් ගැන. මේ පියවර කිහිපයෙන් ඔබේ මානසික මට්ටම ස්ථාවර කරගන්න උදව් වෙනවා. එවිට ඔබට ඔබේ දෛනික ජීවිතයේ සතුටින් ගත කිරීමට අවශ්‍ය ශක්තිය ඔබේ මනස විසින් ලබා දෙනවා. පියවර අංක 1. ව්‍යායාම කිරීම. සෞඛ්‍ය සම්පන්න ශරීරයක් පවත්වා ගැනීම ඔබේ පෙනුම ලස්සන කරනවා විතරක් නෙමෙයි, ඒ ඔබේ මනෝභාවය ඔසවා තබන්නත් උදව් වෙනවා. ඉතින් එක්සර්සයිස් කිරීම මූඩ් ලිෆ්ට් එකක් විදියට ක්‍රියා කරනවා වගේම ඔයාගේ එනර්ජි එකත් වැඩි කරන්න උපකාරී වෙනවා. මේ සම්බන්ධව සිදු කරන ලද පර්යේෂණවලින් ඔප්පු වී තිබෙනවා ඩිප්‍රෙෂන්, එහෙමත් නැත්නම් මානසික අවපීඩනය අවම කිරීම සඳහා ව්‍යායාම කිරීම ඉතාමත් හොඳ සහ කාර්යක්ෂම ක්‍රමයක් බව. ඉතින් ඔබට ඩිප්‍රෙෂන් එකක් තියෙනවා නම් ඒ තත්ත්වයන් අවම කරගෙන ඔබේ සතුටෙහි ගුණාත්මක භාවය වැඩි කර ගැනීම සඳහා ඔබේ ජීවිතයට ව්‍යායාම එකතු කර ගැනීම ඉතාමත් හොඳ විසඳුමක්. මේ සඳහා සුදුසුම ව්‍යායාම ක්‍රමය තමයි ඇරොබික් එක්සර්සයිසස්. ඇරොබික් එක්සර්සයිසස් කරන්න නිර්දේශ කරන්නේ ඔයාගේ හාර්ට් රේට් එක 120 සිට 160 දක්වා මට්ටමක පිහිටන ආකාරයට විනාඩි 35ක් හෝ 40ක් දක්වා කාලයක් සඳහායි. ඒ වගේම ඔයාට කරන්න පුළුවන් ඇරොබික් එක්සර්සයිසස් වර්ග වශයෙන් ඇවිදීම, ජොගින්, දිවීම, පිහිනීම සහ බයිසිකල් පැදීම නිර්දේශ කරන්න පුළුවන්. පියවර අංක 2. හිරුවෙලියට නිරාවරණය වීම සහ ශරීරයට ප්‍රමාණවත් තරම් හිරුවෙලිය ලබා ගැනීම. මේ ගැන නම් අපි කවුරුත් කවදාවත්ම එච්චර හිතන්නේ නැහැ. නමුත් ඔයා හිතනවාට වඩා ලොකු කාර්යභාරයක් ඔයාව සතුටින් තියන්න හිරුවෙලියට නිරාවරණය වීම කියන ක්‍රියාව සිදු කරනවා. මානව පරිණාමයේ සිටම අපේ මුතුන් මිත්තන් හොඳින් හිරුවෙලියෙහි වැඩපළ කිරීමට පුරුදු වූ අයයි. මේක විද්‍යාත්මකව නිරීක්ෂණය කිරීමේදී මිනිස් මොළයේ අතීතයේ සිටම වර්ධනය වෙලා තියෙනවා සූර්යාලෝකයට සංවේදී වන සහ සූර්යාලෝකය අනුව ක්‍රියාත්මක වන කිසියම් රිද්මයක්. ඉතින් අපේ මොළයේ යහපැවැත්මට හිරුවෙලිය කියන්නේ අත්‍යවශ්‍ය සාධකයක්. දිනකට පැය භාගයක්වත් හිරුවෙලියට නිරාවරණය වීම අපේ මොළයට ඉතා අවශ්‍යයි. මේ ක්‍රමය ඉතාමත් පහසුයි සහ එහි ප්‍රධානම වාසිය තමයි ඩිප්‍රෙෂන් හරි ස්ට්‍රෙස් එක හරි රිලීස් කරන්න ලොකු උත්තේජකයක් එමගින් ලැබෙන එක. මේ කොවිඩ් වසංගතය නිසා ඔබ නිවස තුළටම වී ඔෆිස් එකේ හරි ගෙදර වැඩවලට හරි බිසී වෙලා ඉන්නකොට ඇතිවන ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න සුළු වෙලාවක් ඉඩක් ලැබුණු විට පොඩ්ඩක් එළියට ගිහින් හිරුවෙලියේ ආශ්වාදය විඳගෙන නැවතත් ඔබේ වැඩපුටුවට ඇවිත් ඉඳගන්න. ඔයා කර කර හිටපු වැඩේට ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් ගන්න නිකන්ම පුළුවන් වෙයි. මේ කාලයේ ගෙදරටම වෙලා ඉන්න සිදු වෙලා තියෙන විට එහි ඒකාකාරී බව නිසා වෙන ස්ට්‍රෙස් එකටත්
මේ හිරුවැලිය නැමැති බෙහෙත හොඳ ස්ට්‍රෙස් රිලීෆ් එකක්. ඔබ සතියක් පමණ දිනකට පැය භාගයක් බැගින් හිරුවැලියේ පහස විඳින්න. එහි සුබවාදී වෙනස ඔබටම අත්විඳින්න පුළුවන් වේවි. පියවර අංක 3. ප්‍රමාණවත් නිින්දක් ලබන්න. ඔයාට නිදා ගැනීම සඳහා ප්‍රමාණවත් සහ නියමිත වේලාවක් තිබීම ඉතා වැදගත්. ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම සම්පූර්ණයෙන්ම ශාරීරික මෙන්ම මානසික යහපැවැත්මටද බලපානවා. සිරුරේ බර පාලනය වීම, මතක ශක්තිය වර්ධනය, අවධානය පවත්වා ගැනීමේ කුසලතා වර්ධනය, එමෙන්ම මොළයේ ඇති ඕගනයිසිං ස්කිල් එක වැඩි දියුණු කිරීම සහ ස්ට්‍රෙස් එක අඩු කිරීම වැනි වැදගත් දේවල් රාශියක් සඳහා ප්‍රමාණවත් නිින්දක් කියන දේ බෙහෙවින්ම උපකාර කරනවා. ගොඩක් පුද්ගලයන් තමන්ගේ කාර්යබහුලත්වය නිසාම නිසියාකාරව නිින්දක් ලබා ගන්නේ නැහැ. ලයිෆ් එකේ විවිධ ගෝල්ස් ඇචීව් කරන්න කියලා හිතාගෙන නිින්ද කැප කිරීම එතරම් හොඳ දෙයක් නෙමෙයි. නිින්ද කැප කරනවා කියලා කියන්නේ ඔයා ඔයාගේ ජීවිතයේ සතුට සහ මානසික ඒකාග්‍රතාවය අහිමි කරගන්නවා කියන එකයි. නිසියාකාරව මොළයේ රසායනිකයන් ක්‍රියාත්මක වීමට නම් අඩුම තරමින් පැය 8ක නිින්දක්වත් ලබා ගන්න අවශ්‍යයි. සෞඛ්‍ය සම්පන්න ස්ලීප් පැටර්න් එකකදී තවත් වැදගත් දෙයක් තමයි හැමදාම එකම වේලාවකට නිදා ගැනීමත් එකම වේලාවකට අවදි වීමත්. හැකිතාක් ඇල්කොහොල් භාවිතය අවම කිරීම, තේ කෝපි වැනි කැෆේන් රාත්‍රියට පානය නොකිරීම, නිදා ගන්නා වේලාවේදී පරිගණක, ටීවී වැනි ඉතා ආලෝකවත් තිරදෙස බලා නොසිටීම වැනි දේවල් වලින් වැළකීමෙන් ඔබට සුවබර නිින්දක් පහසුවෙන් ලබා ගත හැකියි. එවිට ඔබේ සිරුර ඔබට ස්තුතිවන්ත වේවි. මේ පොඩි ලයිෆ් ස්ටයිල් චේන්ජස් ටික කරලා බලන්න. මේ කතා කරපු එක ක්‍රමයක්වත් මිල අධික දේවල් නෙමෙයි. කිසිම රසායනික බලපෑමක් ඇති බෙහෙතකුත් නෙමෙයි. නොමිලයේම ඔබේ දිනචර්යාවේ සුළු වෙනස්කම් ටිකක් කරන්න විතරයි තියෙන්නේ. හැබැයි ඒට ප්‍රතිඵලය ලෙස ලැබෙන්නේ කුමක්ද? ඔයාට සතුටින් ජීවත් වීමට ලැබීම පමණක් නොවේ, මානසික මෙන්ම ශාරීරික නිරෝගීකමද ලබා දෙන ගමන්ම ඔබව ආකර්ෂණීය පුද්ගලියෙකු බවට නිතැතින්ම පත්වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් දීර්ඝකාලීනව ඉතා සාර්ථක සහ කාර්යක්ෂම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අද අපි කතා කළ සියලුම කරුණු එකවර අනුගමනය කරන්න. මේ වීඩියෝ එක ඔයාට බලන්න ලැබුණා කියන්නේ ඔයා හරිම වාසනාවන්තයි. මේ මොහොතේ සිටම ඔයාගේ හොඳම වර්ෂන් එක වෙන්න සතුටින් ඉන්න මෙහෙයුම පටන් ගන්න. මතක තියාගන්න, ආකර්ෂණීය බව සහ සරාගී බව කියන්නේ පෙනුමට වඩා බොහොම ගැඹුරු දෙයක්. පෙනුම කියන්නේ පුද්ගලයාගේ අස්ති පද්ධතිය, හමේ පැහැය, කොණ්ඩෙ පැහැය වගේ අපිට පේන්න දකින්න තියෙන බාහිර ස්වරූපයේ ස්වභාවය විතරයි. නමුත් ආකර්ෂණීය බව කියන්නේ මේ බාහිර පෙනුම ඉක්මවා යන ගැඹුරු අරුතක් තියෙන ගුණාංගයක්. ඉතින් අපි සුබපතනවා ඔයාටත් ඉතා ඉක්මනින්ම මේ පියවරයන් අනුගමනය කරලා වඩාත් ආකර්ෂණීය සහ කැපී පෙනෙන චරිතයක් වෙන්න පුළුවන් වෙයි කියලා. ඔබට සුබ දවසක්. ඉතින් යහපත් සතුටුදායක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය තවත් කරුණු දැනගැනීමට මේ වීඩියෝ එක ලයික් කරලා Wise Advice ලංකා YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.